ඔබ මෝටර් රථයට ඉන්ධන ලබා ගන්න ඔබ පොලිමේ සිටියාට ඔබේ ජීවිතය වෙනුවෙන් පොලිමේ බලා සිටින්නට පුළුවන්ද විදුලිය වෙනුවට නිවාස ආලෝකමත් කරන්නට ඉටිපන්දම විකල්පයක් වුණාට ඔබේ මාදරණීයන්ගේ ජීවිතවලට විකල්ප තිබෙනවද නැහැ ඔබේ ඔබේ ආදරණීයන්ගේ ජීවිත හැම දෙයකටම වඩා වටිනවා වර්තමාන රජයේ දුර්වල මූල්‍ය සහ ආර්ථික කලමනාකරණයත් අදූරදර්ශී වැඩපිළිවෙළත් නිසා රට තුළ උග්‍ර ඖෂධ හිඟයක් ඇති වෙලා පූර්වතරතුරු තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් අකාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත අවදානමට ලක් කළා අද ඔබේ ජීවිත බේරා ගැනීමට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ විශාල ප්‍රමාණයක් ප්‍රවාහල් තුල නැහැ ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය උපකරණ සහ නිර්වින්දන ඖෂධ නැහැ විදුලි කප්පාදුව ඉන්ධන හිඟය නිසා රෝහල් අකර්මණ්‍ය වෙලා රට පුරාම සෞඛ්‍ය සේවාව බිඳ වැටිලා මේ නිසා ඔබේ මගේ ආදරණීයයන්ගේ ජීවිත අවදානමකට ලක් වෙලා ඒ තාමත් පාලකෙන් නිහඬයි නමුත් ඔබගේ මූලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔබේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඔබ හඬ අවදි කරද්දී අසාධාරණයට අයුක්තියට එරෙහිව අරගල කරද්දී ඔබ මර්ධනය කරන්නට පාගා දමන්නට නිහඬ කරන්නට ඔවුන් පිඹුරුපත් සකස් කරනවා ඔබේ වේදනාව හාස්‍යයට ලක් කරමින් ඔබේ අරගලය ප්‍රචණ්ඩත්වයට යොමු කරවන්නට උත්සාහ කරනවා උග්‍ර ඖෂධ හිඟය නොසලකා හරමින් සෞඛ්‍ය සේවය බිඳ වැටීමට ඉඩ හැරීම තුලින් ඔබේ ජීවත් වීමේ අයිතිය ඔවුන් උදුරා ගනිමින් තිබෙනවා මේ ඔබ ඔබ වෙනුවෙන් ඔබේ ආදරණීයයන්ගේ ජීවිත වෙනුවෙන් හඬ අවදි කළ යුතුයම මොහොතයි මේ රජය අසමත් වුණාට ඔබේ ජීවිත අසමත් කරන්න ඔවුන්ට ඉඩ දෙන්න අපි සූදානම් නැහැ ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න ඔබේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ අරගලයට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා ඖෂධ හිඟය මගහරවා ගනිමින් ඔබේ මාදරණීයයන්ගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්නට දායකත්වය ලබා දෙන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපි හැමදාමත් ඔබේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඔබත් සමගයි